නුගසෙවන කියන්නේ දශක දෙකකට ආසන්න කාලයක් ඔබට අත්කම් නිර්මාණ මේ හැම දෙයක් වෙනුවෙන්ම හොඳ දැනුමක් ලබා දීපු වැඩසටහනක්. ඉතින් අද බ්‍රහස්පතින්දා නුගසෙවනේදී අපි ඔබට මුණගස්වන්න යන අත්කම් නිර්මාණ ශිල්පිනිය ඒ අයුරින් නුගසෙවනේ මේ අවුරුදු ගණනාවක් තිස්සේ නුගසෙවනින්ම ඉගෙනගෙන ඔන්න අද නුගසෙවන මැදිරියට ඇවිල්ලා ඉන්නවා ඔබට ඒ දැනුම ලබා දෙන්නට. ඒ සියලු දැනුම ඒකරාශී කරගත තැනැත්තියක් තමයි අත්කම් නිර්මාණ ශිල්පිනි දයන්ති සරෝජිකා. අයිබුවන් දයන්ති. දයන්ති අද දවසේදී අපිට කියලා දෙන්න හදන්නේ මේ පේපර් ක්විලින් කලාව ඇසුරෙන් සුබපැතුම් පතක් නිර්මාණය කරගන්න හැටි. කාල වේලාව අඩු නිසා මම විස්තර අපි මේ වැඩේ කරන අතරදී කියන්නම්. දයන්ති අපි මුලින්ම සඳහන් කරමු මේ අපි මෙන්න මේ සුබපැතුම් පතනේ අද නිර්මාණය කරන්නේ මේ සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා අපි කතා කරමු. මේ වගේ A4 බෝඩ් එකක් ඕනේ. ඊට පස්සේ මේ කතුරු ඕනේ, ගම් ඕනේ, ටූල් එක අනිවාර්යෙන් ඕනේ. හ්ම්. පේපර් ක්විලින් සඳහාම එන ටූල් එකක් අවශ්‍යයි. මේ ෂේඩ් එකත් ඕනේ. කොළ කපා ගන්න ඒක ඕනේ. හොඳයි. අපි පටන් ගමු. හරි. හොඳයි. දැන් මේ මොකද්ද මේ? පළමුව දැන් අපි මේ ඔය එක කපාගෙන ඇවිල්ලා තියෙනවා. කපාගෙන ආවා. මෙතනින් මේ කොළේකුත් ලස්සනට අලව ගත්තා. හ්ම්. ඊට පස්සේ දැන් අපිට මේ හાર્ට් එක ගන්න. අපිට ඒක නිකන් ටෑගි උතන කොලයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් නේද? මෙහෙම මේ ඊට පස්සේ මේ ආකාරයට හાર્ට් එක අපි ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒක උඩින් මෙන්න මේ කුයිල් කරගත්ත තියනෝනේ මේ. අපි මේක චුට්ටක් මේ හරියෙන් තියමු. එතකොට පේනවා. හොඳයි. ඊට පස්සේ පසුව මේ වගේ පින්තූරයක් මෙතනින් අලව ගන්නවා. මේ පින්තූරෙත් අපි කපා ගන්න පුළුවන් නේද? පුළුවන්. කපලා තමයි මේ අලව ගන්නවා. අපි පාවිච්චි කරන්නේ බයින්ඩර් ගම්ද? ඔව් බයින්ඩර් ගම්. මෙහෙම අලව ගන්නවා. ඊට පස්සේ මේ වගේ සාදාගත්ත කුයිලින් මේ ඒ හાર્ට් එක වටේට අලව ගන්නවා. අපි මතක් කරමු කොහොමද මේක හදාගන්නේ. අපි ටූල් එක පාවිච්චි කරලා මේ තියෙන දැන් මේ ෂේඩ් එකෙන් කපාගත්ත කොළ. ඊට පස්සේ මෙන්න මේ උපකරණේ එකක් මම කරලා පෙන්නන්න. මේ ආකාරයට තියලා මේ අපිට වෙලඳ පොලින් මිලදී ගන්න පුළුවන් උපකරණ. මේ තියෙන එක ඊට පස්සේ එතකොට මේ මෙන්න මෙහෙම පුංචි දැති ගතියක් එනවා නේද? මේ තියෙන දැති ගතියක් වගේ. ඔව්. ඊට පස්සේ මේ ටූල් එකේ මේ මෙතෙන්ට තියලා සිදුරට තියලා මෙහෙම රෝල් කරනවා. රෝල් කරනවා. මේක A4 ෂීට් එකේ දිග ප්‍රමාණය තමයි ගන්න. ගන්න. ඒ දිගම ගන්නවා. ආහ්. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට තියලා මෙතන ගම් ස්වල්පයක් දානවා. ඒක එවෙලෙම අපිට මේ කාඩ් එකට අලවන්න පුළුවන්. පුළුවන්. ආහ්. ඒ විදිහට තමයි අපි මේ කළු පාට රවුම හදාගන්නේ. අලා ඔක්කොම අලව ගන්නවා. ඒ වගේ අලවගත් එකක් තමයි මේ තියෙන්නේ. හරි. මේ තියෙන්නේ ඒ විදිහට වටේට කළු පාටින් අලවගෙන ඉවර වෙච්ච නිර්මාණයක්. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? පසුව දැන් මේ වටේට තියෙනවනේ. ඔව්. ඒකට මේ වගේ පබලු මොන හරි බීට්ස් ඒවා දාලා මේ වටේ ෆිල් කරගන්න. ඒක තමයි මේ කොහොමද ඒක කරන්නේ කියලා පෙන්නමු. ඉතින් මෙහෙම කරලා මේ ආකාරයට ගම් රඳවලා ඒක උඩින් මේ බීට්ස් තබා ගන්නවා. අපි හෙමින් කරමු ඉතින් අපි. එතකොට අපේ බලන් ඉන්න එක හොඳට පැහැදිලිව පේනවා. මම හිතුවේ කාලය කලමනාකරණය කරගෙන අපි හෙමීට කරමු. මේ විදිහට බීඩ්ස් තියනවා. වටේටම තියනවා. මේක සාමාන්‍යයෙන් කොච්චර වෙලා වේලෙන්න ඕනේද? විනාඩි 5ක් 10ක් ඇතුළත වේලෙනවා. වේලෙනවා. වැඩි ගම් දාන්නේ නැහනේ. දැන් දයන්ති නම් මේ නිර්මාණ වෙළඳපළටත් දෙනවා. ඔව්. එතකොට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙනෙකුටත් එහෙම කරන්න හැකියාව තිබෙන හොඳ වෙළඳපළ වටිනාකමක් තියෙනවද මේවට? මම වෙළඳපළ අල්ලගෙන තමයි ඉන්නේ. ඒ නිසා ඒ කියන්නේ ඔබ දන්නවා අත්දැකීමෙන්ම මේ සඳහා හොඳ වටිනාකමක් තිබෙනවා.
හොඳින් ආදායමක් උපයන්න පුළුවන් ස්වයං රැකියාවක් විදිහට. අනිවාර්යයෙන්ම තරමක් කාලය වැය කරන්නයි ඉවසීමයි තමයි අවශ්‍ය වෙන්නේ. අනිවාර්යෙන් පිරිසිදුකම තියෙන්න ඕනේ මේක කරනකොට නීට් එක. සාමාන්‍යයෙන් එහෙම අපි නිර්මාණයක් ගිහිල්ලා වෙළඳපොළට ඉදිරිපත් කරද්දි ගොඩක් අය බලන්නෙත් ඒ නීට්නස් නේ. ඔව්. ඉතින් දැන් ඔයා ඕක කලවන අතරේ මම පෙන්නන්නම් ඔයාගේ අතින් නිම වෙච්ච මේ නිර්මාණ ටික. මේ බොහොම ලස්සනයි හරිම නීට් අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ කාන්තාවකට අනිවාර්යෙන්ම ඒ ඉවසීම තියෙනවා නම් මේ වගේ නිර්මාණ ඕන තරම් කරගන්න පුළුවන්. ඊට පස්සේ තවත් තියෙනවා මෙන්න තියෙන තවත් නිර්මාණ කිහිපයක්. උත්සව කාල අනුව තමයි මම නිර්මාණය කරන්නේ. තව තියෙනවා මේ වෙසක් උත්සවය සඳහා නිර්මාණය කරපු කාඩ්පත් කිහිපයක්. බෞද්ධ කොටි වර්ණ යොදාගෙන කරලා තියෙනවා. හොඳයි. දැන් ඔන්න මේ පබළු අලෝ ගන්න එක කරගෙන යනවා. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඒක දැන් අලෝ ගත්තම ඊට පස්සේ තමයි මෙන්න මේ විදිහට අපිට පේන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? ඊට පස්සේ මේ රෝස මල් ඒක අපි යොදාගමු. අපි රෝස මල් හදාගන්න හැටි චුට්ටක් කියලා දෙමු. හරි. ඒකට මේ වගේ රවුමක් කපා ගන්නවා. මෙහෙම රවුම කපලා ඊට පස්සේ ඒක මෙහෙම වටේට මේ ආකාරයට කපනවා. අර මදුරු කොයිල් එක වගේ කපමු. ඊට පස්සේ ටූල් එක අරගෙන ඒකටත් අපිට ටූල් එක පාවිච්චි කරන්න වෙනවා නේද? මේ ආකාරයට. මේක හැබැයි වැඩි වෙලාවක් යන දෙයක් නෙමෙයි නේද? ටිකක් පුරුදු වුණා විතරයි. පුරුදු වුණාට පස්සේ එච්චර වෙලාවක් යන විනාඩි 20ක් ඇතුළත වගේ කාඩ් එකක් හදන්න නිර්මාණය කරගන්න පුළුවන්. මෙතෙන්ට ගම් ටිකක් රඳවනවා. තමන්ගේ හිතයිෂයකට කාඩ් එකක් දෙනවනම් සුභපැතුම් පත තමන්ගේ අතින් නිර්මාණය කරන එක කොයිතරම් වටිනවද? ඉතින් ඔබ ව්‍යාපාරයක් කරන්න කලින් මුලින්ම එහෙම අත්හදා බලන්න. ඊට පස්සේ මේ මලේ උඩට ඔයා ග්ලිටර් එකක් දාලා තියෙනවා. මේ ග්ලිටර් එක කොහොමද දාගන්නේ? දාගන්නේ දැන් මම මල හැදුවානේ මෙහෙම. ඊට පස්සේ මේ කාඩ් එකට රඳවනවා. හ්ම්. දැන් මෙහෙම අපි කිමුනේ රැඳුවා කියලා. ආ කාඩ් එකට රැඳෙවෙන් පස්සේ තමයි මම ඒකට උඩින් මේ ගම් දාලා ඒකට උඩින් මෙන්න මේ ඩස්ට් එක දානවා. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. කාඩ් එකේ අවශ්‍ය තැනින් ගම් ගා ගන්නවා. එහෙම ගාලා ඊපස්සේ මල රඳවනවා. මේ කාඩ් වල නම් මල් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එන්න මේ ආකාරයට ගම් දාලා ඩස්ට් එක ඊට පස්සේ ඊට උඩින් දා ගන්නවා. එහෙම දාන්න. ඊට පස්සේ මේ කොළ තියනවනේ. කොළෙත් අර වගේම හදලා. ඒක අර කොළේ වගේ. ඊට පස්සේ මෙතනින් තියනවා. ඒක අලවන්න. කොළේ Tamanට ඕන විදිහට අතින් හැඩ කරගන්න. හැඩ කරන කොළයක් වගේ හදා ගන්න ඕනේ අතින්ම. තව ලස්සන නිර්මාණයක් තියෙනවා මොන්න මගේ අහම්බෙන් ඇහැ ගියා මේ නිර්මාණයට. මේකත් බලන්න මේකත් ওই විදිහටම රෝස මල් පාවිච්චි කරලා තියෙනවා. ওই විදිහටම මැදට රූපයක් පාවිච්චි කරලා තියෙනවා. වර්ණය තමයි වෙනස් වෙලා තිබෙන්නේ. නිර්මාණශීලී ඔබට ඕන තරම් හිතල මතල මේ වගේ නිර්මාණ කරන්න පුළුවන්. ඊළඟට අපි ඊට පස්සේ දැන් මේ වර්ස් එක දාන්න ඕනේනේ. ඔව්. ඒක දාගන්නවා. මේක මේ මෙහෙම print කරලා ගන්න පුළුවන්. අහහ. ඊට පස්සේ ඒකට double side අලවලා ඒක චුට්ටක් උඩට පේන විදිහට තියෙන්නේ. නිකම්ම අලවන්න නැහැ ඒකට. අර ටිකක් උඩට එම්බෝස් වෙලා ඉන්න වගේ. අහහ. මෙහෙම තියනවා මේක. හොඳයි. මම දැන් හිමිතියෙනවා.
බොහොම කෙටි කාලයකින් අපි මේක නිම කරගත්තා. දැන් ඔයා හදපු එකත් පෙන්වන්න. ඊට වැඩිය පුංචි දේවල් ටිකක් තමයි මේකට එකතු කරලා තියෙන්නේ. පෑනින්ද කොළවලින්ද කියලා මට හිතා ගන්න බැහැ. ඒකට කටර්ස් තියෙනවා. වෙනවා. වෙලඳ පොලේ ගන්න පුළුවන්. ඒකෙන් චූටි හාර්ට්ස් මේ ලොකු හාර්ට්ස් ඒවයින් කරගන්න පුළුවන්. හොඳයි මේව මේ හැම දෙයක්ම උත්සව අවස්ථාවලට තමන්ට සිතැඟි පරිදි තමන්ගේ නිර්මාණ ශක්තිය එකතු කරගෙන ඔබට නිර්මාණය කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. අපි කිව්වා හොඳ වෙළඳපොළක් තියෙනවා කියලා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අද දවසේදී අත්කම් නිර්මාණ ශිල්පිනී දයන්ති සරෝජික අපිත් එක්ක සම්බන්ධ වුණේ. දයන්ති මෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා තවත් නිර්මාණත් එක්ක අපිත් එක්ක එකතු වෙන තවත් දවසක. ඉතින් ඔබගෙන් සමු ගන්නවා වගේම බ්‍රහස්පතින්දා නුගසෙවනෙනුත් අපි සමුගන්නටයි සූදානම් වෙන්නේ. ලබන බ්‍රහස්පතින්දා අනිවාර්යෙන් උදෑසන 8ට අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. සුබ දවසක්.